අයිබෝවන්, ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති වාර්තාකරණය සුසන්දේශ ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම ප්‍රදීප් හේමචන්ද්‍ර. මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. විද්‍යුත් ධර්ම සංනිවේදනයේ ප්‍රමුඛ්‍යාවන බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ අභිමානවත් 1000 පිරිස් සංවත්සරය. ඓතිහාසික කතාපුවතකින් රිදී තිරය වර්ණ ගන්වන්නට සැරසෙන මුල්ලේරියා හටන සිනමාපටය. මොනරාගල පුබ්බාර පුරාණ ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ ඉදිකෙරුණු අභිනව චෛත්‍ය රාජානන් වහන්සේ. එළබෙන ජූලි මස 14 වෙනිදා දීඝවාපී පුදබිමේ සිදුකෙරෙන සාරාණීය පින්කම. ශ්‍රී ලාංකීය විද්‍යුත් මාති කලාවේ නවම මානයක් විවර කරමින් මෙරට ප්‍රථම බෞද්ධ රූපවාහිනිය ලෙස ජාතියට දායාද වූ බෞද්ධ රූපවාහිනිය අද 17 වන සංවත්සරයේ සැමරුවා. ඒ සැම හිත සුව පිණිස වූ විද්‍යුත් ධර්ම සංනිවේදන ක්‍රියාන්විතයේ පෙරගමන් කරුවා ලෙසින් 17 වසරක පූර්වාදර්ශී බෞද්ධ සංනිවේදකයා බෞද්ධයා රූපවාහිනිය සැම හිත සුව පිණිස දරණාගම කුසල ධම්ම නම් වූ පුණ්‍යවන්ත නායක ස්වාමින් වහන්සේගේ ශ්‍රී නාමය අදටත් මෙරට තුල නොනැසී පවතින්නේ. උන්වහන්සේ ජන හදවත් තුල ධර්මයේ පිපාසය සංසිඳුවාලීම පිණිස සිදු කළ මාහැඟි යුගකාරක මෙහෙවර හේතුවෙන් බෞද්ධයා රූපවාහිනියද රූපවාහිනී සම්ප්‍රදාය අතික්‍රමණය කළ උන්වහන්සේගේ එවන් යුගකාරක මහා මෙහෙවරක්. විවෘත ආර්ථිකයෙන් නැති වූ විපාක භුක්ති විඳිමින් ශ්‍රී ලාංකීය ජන සමාජය විදේශීය විපරිත සංස්කෘතීන්ගේ අනුකාරකත්වයෙන් රුදුරු ග්‍රහණයට හසුවෙමින් පැවති ආ වූ නව සහස්‍රකයේ පළමු දශකයේ මැදභාගය වන විට පරම පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේගේ මනසට කදිම නිමිත්තක් පහළ විය. ජන මනස ව්‍යාකූල කර වූ රූප පෙට්ටිය හෙවත් රූපවාහිනියට සුභවාදී හරාත්මක විකල්ප ක්‍රියා මාර්ගයක් හඳුන්වා දෙමින් ඒ හරහාම ඇති වී ඇති විනාශකාරී තත්වයට පිළියම් යෙදීමට සැම හිත සුව පිණිස නම් වූ උදාර තේමාවෙන් බෞද්ධයා රූපවාහිනිය 2007 වර්ෂයේදී ආරම්භ වන්නේ රූපවාහිනී මාධ්‍ය කලාවේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් මේ උතුම් දහම් පණිවිඩේ ලෝකයට ගෙනියන්නට මේ විහාරස්ථානයේ තුලින් ද බුද්දිස් කියන නමින් රූපවාහිනී විකාශනය විශේෂයෙන් සැටලයිට් තාක්ෂණයේ උපකාර කරගෙන මේ විකාශනය ආරම්භ කරන අතර ඒ තුල ආගමික අරමිදී භාවනා වැඩසටහන් ආගමික වැඩසටහන් පමණක් නොව අපේ සංස්කෘතික උරුමයන් සංස්කෘතික දායාදයන් ලෝකයට හඳුන්වා දෙන්නට හඬ නගා කියන්නට මේ විකාශනය තුළින් අපි බලාපොරොත්තු වෙනවා. සැටලයිට් ක්‍රමයට චන්ද්‍රිකා මාර්ගයෙන් මුළු ලොවටම මේ ධර්මය අපට අද බෙදා දෙන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඉතින් මේක ඓතිහාසික අවස්ථාවක්. එතෙන් පටන් 17 වසරක් මුළුල්ලේ පැය 24 පුරා සද්ධර්මය සමාජගත කරන්නට ලෝක ව්‍යාප්ත කරන්නට අනුපමේය මෙහෙවරක බෞද්ධ රූපවාහිනිය නිරත වුණා. මිය පරලොව ගිය ඥාති හිතමිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අභිලාෂයෙන් මෙන්ම ජන්මදින සංවත්සර සැමරුම් දිනාදියේදී තෙරුවන් පිහිට පතා සුභාශිර්වාද පළ කිරීම ආදී කටයුතු වෙනුවෙන් ධර්ම දේශනා පවත්වා පටිගත කරවා ගැනීමට ගෙවුණු 17 වසර පුරා බෞද්ධ රූපවාහිනිය සොයා දිවයිනේ නන්දසින් සදැහැති බෞද්ධ ජනතාව ඇදී ආ අතර එවන් සදැහැති ජනතාව නිසාම බෞද්ධ මාධ්‍ය ජාලය 17 වසරක් පුරා සද්ධර්මය සංනිවේදනය කළ අතර ඒ සදැහැති බෞද්ධ ජනතාවට අප මාධ්‍ය ජාලයේ විශේෂ ස්තුතියද හිමිවනවා.
ධර්ණාගම කුසල ධම්මනායක ස්වාමින් වහන්සේගේ මේ මහානීය යුග මෙහෙවරට වත්මන් නායකත්වය සපයන්නේ උන්වහන්සේගේ එකම ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ වන කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු සභාපති පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේයි. තුංලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ 84 දහසක් වූ ධර්මස්කන්ධය බිඳෙන් බිඳ මුළු මහත් ලෝකයාටම බෙදා හදා දෙන්නට විද්‍යුත් මාධ්‍ය ශාස්ත්‍රයේ ලංකාවේ සුවිශේෂී හැරොම් ලක්ෂයක් සනිටුහන් කරමින් 2007 වර්ෂයේ ජූලි මාසයේ අද වගේ දවසක බෞද්ධයා නාලිකාව ආරම්භ කරන්නට යෙදුණා. පුරා 17 වසරක් සම්පූර්ණ වීම නිමිති කරගෙන අපේ පූජනීය ධර්ණාගම කුසල ධම්ම අපේ නායක මාහිම්පාණන් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමින් මහානායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු සිළු මහා සංඝරත්නයට තුන්වාගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරගෙන වර්තමානයේ තුල අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස හැටියට සිව්වන පිරිස හැටියට සෑම සුළු දිනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් කාර්යාලයේ කටයුතු කරන හැම දිනාම ඒ වගේම සමස්ත සාකා මධ්‍යස්ථානවල කටයුතු කරන සෑම සුළු දිනාම විහෙස මහන්සි වෙලා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට බෞද්ධ නාලිකාමය ආකාරයෙන් පවත්වාගෙන යන්නට හැකියා වාසනාව ලැබිලා තියෙන්නේ. එනිසා පූජනීය ධර්ණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේගේ හදවත වගේ බෞද්ධයා නාලිකාව නායක මාහිම්පාණන් වහන්සේගේ ප්‍රාර්ථනාව අනුව සමා සම්බුදු ශාසනයේ පවතින තුරුම ඉරහඳ පවතින තුරුම මේ උතුම් මාතෘභූමිය තුළ පවතිවා ලෝකයේ තුළ පවතිවා බුදු සසුන ලෝකයේ බැබලේවා ඒ තුලින් සීල් සත්වයන්ට සිත සාන්තේ යහපත සැනසිලි උදා වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. මේ සෑම සුළු දිනාටම මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ශක්ති ඥානභාව බලෙන් නිදුක් නිරෝගී සම්පත්තියේ දිගාසිරි සම්පත්තියේ සැලසේවා. ධර්ම දේශනා වලින් පමණක් නොව ධර්ම සාකච්ඡා මෙන්ම ධර්මයේ පණිවිඩය හරය කොටගත් වැඩසටහන් රැසක් සඳහාද 17 වසරක් මුළුල්ලේ බෞද්ධා රූපවාහිනියේ ඉඩ කඩවෙන්නුණා. අද වන විට බෞද්ධයා මාධ්‍යජාලයේ අපගේ ආභාෂය ලබමින් බෞද්ධ නාලිකා විශාල ප්‍රමාණයක් ආරම්භ කොට ඇතිමුත් සද්ධර්ම සංනිවේදනයේ ප්‍රමුඛයා ලෙස බෞද්ධයා රූපවාහිනිය තම නාමය සනිටුහන් කොට අවසන්. ජාතියේ බෞද්ධ නාලිකාව සැම හිත සුව පිණිස. එමෙන්ම විද්‍යුත් ධර්ම සංනිවේදනයේ පරමෝත්තම මාධ්‍ය සන්නාමය වන බෞද්ධයා රූපවාහිනියේ අභිමානවත් 17 වැනි සංවත්සරයේ නිමිති කරගනිමින් බෞද්ධයා මාධ්‍ය ජාලයේ ප්‍රධාන සාකාව වන කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ සහ දිවයිනපුරා පිහිටි බෞද්ධයා මාධ්‍ය ජාලයේ ශාකා මධ්‍යස්ථානයන්හිදී පින්කම් රැසක් පැවැත්වුණා. එදා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ සංසාරගත ලෝ සතුන්ගේ මෙලෝ පරලොව යහපත පිණිස 45 වසක් පුරා තථාගතයන් වහන්සේ දේශනා කළ පරම ගම්භීර ත්‍රිපිටක ශ්‍රී සත්තරමිය සමහිත සුව පිණිස සන්නිවේදනය කිරීමේ පුණ්‍යවන්ත පරමාර්ථයෙන් 2007 වසරේ අද වෙනි දිනක ඇරඹුණු ජාතියේ බුදු රූපවාහිනී නාලිකාවේ 17 වැනි සංවත්සරය වෙනුවෙන් අද කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේදී විශේෂ දහවල සම්බුද්ධ පූජාවක් පැවැත්වුණා. වත්මනේදී බෞද්ධයා මාතිජාලයට තමන් වහන්සේගේ පුණ්‍යවන්ත නායකත්වයේ සපේන බෞද්ධයා මාතිජාලයේ ගරු සභාපති කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින්වයන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත සම්බුදු ගුණයන් සිහිපත් කරමින් සම්බුද්ධ පූජාව පැවැත්තුවා. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. මෙහිදී ලාංකීය විද්‍යුත් ධර්ම සංනිවේදනයේ මහා යතිවරයාණන් වහන්සේ ලෙස සදහැත්
ඇති බොදුන සිත් සතන් තුළ සුපූජනීයත්වයට පත් වූ බෞද්ධ අමාත්‍ය ජාලයේ නිර්මාතෘවර කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපතිව වැඩ සිටි බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය දරණාගම කුසලධම්ම පුණ්‍යවන්ත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු ජාතියේ බොදු නාලිකාවේ උන්නති උදෙසා කැපවී ක්‍රියාකොට අපවත් වූ ගරුතර මහා සංඝරත්නයට සහ මිය පරලොව ගිය ගිහි සුදීමතුන්ට පුණ්‍යානුමෝදනා එක්කලා. බෞද්ධ අමාත්‍ය ජාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර, බෞද්ධ අමාත්‍ය ජාලයේ මූල්‍ය හා පරිපාලන අධ්‍යක්ෂ මහිස්ද අල්විස්, බෞද්ධ අමාත්‍ය ජාලයේ වැඩසටහන් අධ්‍යක්ෂ කල්‍යාණ අලවත්තේගම යන මහත්වරුන් ඇතුළු ප්‍රධාන ශාඛාවේ කාර්ය මණ්ඩලය මෙන්ම බෞද්ධ අමාත්‍ය ජාලයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් යහම්පත් මහතාද මෙම සම්බුද්ධ පූජාව සමගින් එක්ව සිටියා. මහේෂ් යහම්පත් මැතිතුමා වගේම වත්මන් අපගේ ජේෂ්ඨ කැමරා ශිල්පී රූපවාහිනී නාලිකාව සිය කැමරා ඇසින් විචිත්‍රවත් කරන්න ලබා දුන් දායකත්වය අපේ වෙලාවේ මතක්. බෞද්ධ රූපවාහිනී නාලිකාවේ 17 වෙනි සංවත්සරයේ නිමිති කර ගනිමින් දිවයින පුරා පිහිටි බෞද්ධ රූපවාහිනී ශාඛා මධ්‍යස්ථානවලදීද අද පින්කම් රැසක් පැවැත්තුණා. වාම දළදා වහන්සේ වැඩ සිටින ඓතිහාසික සෙංකඩකළ පුරවැලේ ජනතාවට ලෝතුරු දහම සන්නිවේදනය කරන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මහනුවර ශාඛාව පිහිටි ඓතිහාසික ගැටබේෂී රාජෝපවනාරාම විහාරස්ථානයේදී ගරුතර මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සෙත්පිරිත් සජ්ජායනාවක්ද පැවැත්තුණා. හත්තයක්ක භූතානං පාපග්ගා නිවාරණා පරිත්තස්සානුභාවීන හන්තුතේ සංඋපද්ද වේනක් හත්තයක්ක භූතානං. තථාගත බුද්ධ භාෂිතෙන් දක්ෂිණ ලංකාවේ සොපින්වතුන්ගේ සිත් නිවාලන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මාතර ශාඛාව පිහිටි වෙහෙරහේන පූර්වාරාම මහා විහාරස්ථානයේදී අපගේ 17 වෙනි සංවත්සරයේ නිමිත්තෙන් ගරුතර මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සෙත්පිරිත් සජ්ජායනාවක් අද උදෑසන පැවැත්තුණා. මාන සම්භාවයේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්. ඓතිහාසික ඇතුගල් පුරවරේ සැදැහැති ජනතාව වෙත තථාගත බුද්ධ භාෂිතය සමීප කරන කුරුණෑකල ඇත්කන්ද රාජ මහා විහාරස්ථානයේ පිහිටි බෞද්ධ රූපවාහිනී නාලිකාවේ කුරුණෑකල ශාඛා මධ්‍යස්ථානයේදී පූජනීය මාතලේ ආනන්ද ස්වාමින් වහන්සේ විසින් සෙත්පිරිත් සජ්ජායනාව පැවැත් වූ අතර කුරුණෑකල ප්‍රදේශවාසී සැදැහැවතුන් පිරිසක්ද මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. ඓතිහාසික ස්වර්ණමාලී මහා සෑ රදුන් හා ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින අනුරාධපුර පුරවරේ අපගේ ශාඛා මධ්‍යස්ථානීය වන අනුරාධපුර ජයන්ති විහාරස්ථානයේදීද පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වුණේ පූජනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන්. බෞද්ධ රූපවාහිනී නාලිකාවේ 17 වෙනි සංවත්සරයේ නිමිති කර ගනිමින් ගම්පහ නාරංවල ගුණරත්න සම්බෝධි සෙවණෙහි පිහිටි අපගේ ගම්පහ ප්‍රාදේශීය ශාඛා මධ්‍යස්ථානයේදී පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වුණේ පූජනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන්. බෞද්ධ රූපවාහිනී නාලිකාවේ කළුතර ප්‍රාදේශීය ශාඛාව පිහිටි කළුතර ඈතගම බෝසත් මාපිය සෙවණ පරිශ්‍රයේදී ගරුතර මහා සංඝරත්නයේ විසින් පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වමින් ආශිර්වාදය එක්කලේ මේ ආකාරයෙන්. මේ අතර රත්නපුර උඩකරවිට ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ පිහිටි අපගේ රත්නපුර ශාඛා මධ්‍යස්ථානයේදී පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වුණා. ඓතිහාසික මොනරාගල පුබ්බාර පුරාණ ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ අභිනවයේ නිදි කළ චෛත්‍ය රාජානන් වහන්සේ ඇතුළු විහාරාංගයන් ඉකුත් දිනක සම්බුදු සසුනට පූජා කෙරුණා. ඒ වැඩම කර සිටි පූජනීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මොනරාගල පුබ්බාර පුරාණ විශුද්ධාරාම විහාරාධිපති අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍යපාද කන්ද උඩපංගුවේ සුගතනන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනය මතයි මොනරාගල පුබ්බාර පුරාණ ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකර ඇත්තේ. වැඩම කර සිටි පූජනීය මහා සංඝරත්නයේ සෙත්පිරිත් ආශිර්වාදයේ මැද්දේ මෙම සෑ රදුන් සම්බුදු සසුනට පූජා කෙරුණා.
මීට සමගාමීව අභිනවයෙන් ඉදි කළ විහාරස්ථ ධර්මශාලාවද සම්බුදු සසුනට පූජා කෙරුණු අතර ඒ සඳහා මූල්‍යමය දායකත්වය දරා ඇත්තේ කඩවත පදිංචි මැල් රණතුංග මහතා සහ රූපා පෙරේරා රණතුංග මහත්මිය විසින්. මොනරාගල හීංකෙන්ද ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති පූජ්‍යපාද ගොඩගම අනුරුද්ධ ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු ප්‍රාදේශීය මහා සංඝරත්නය මෙන්ම සැදැහැති පුණ්‍යකාමී සැදැහැවතුන් පිරිසක්ද මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. ලාංකීය සිනමාවට අලුතින්ම එකතු වන සිනමා නිර්මාණය මුල් ඒරියා හටන චිත්‍රපටයේ සමාරම්භක උළෙල ඊයේ පැවැත්වුණා. ඒ කොටිකාපත්ත සනස උත්සව ශාලාවේදී. සනත් අබේසේකර මහතාගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩවන මුල්ලේරියාව හටන චිත්‍රපටය අනුර සිරිවර්ධන මහතාගේ නිෂ්පාදනයක් ලෙස නිර්මාණය වන අතර පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍යපාද එල්ලාවල මේධානන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය පරිදි මෙරට ප්‍රවීණ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් ඊයේ මෙලෙස ආරම්භ කෙරුණා. මුල්ලේරියාව කතාව කරන්න හදනකොට මේක මට හරි රසවත්. මුල්ලේරියාව ගැන කතා කරනකොට දැන් මේක කියන්න එපායි. මොකද දැන් මේ මුල්ලේරියාවේ සටන ඇති වෙනකොට දළදා වහන්සේ වැඩ ඉන්නවා කෝට්ටේ රජමාලිගාව. මේ පැත්තෙන් බුදුන් වහන්සේ වැඩිය පිම්බිම. ඒතකොට මේ දෙක මැද තමයි මේ මුල්ලේරියාව තියෙන්නේ. ලෝක ඉතිහාසයේ අධිරාජ්‍යවාදීන් දනගැස්සු ලාංකීය රණශූරයෙක් වූ ටිකිරි කුමරුගේ වික්‍රමය මෙම චිත්‍රපටයේ තේමාව වන අතර මෙරට ඉතිහාසයේ වැදගත් සිදුවීම් මූලාශ්‍ර කර ගනිමින් මෙම චිත්‍රපටය ඉදිරියේදී රූගත කිරීමට නියමිතයි. අපේ යපවත් තීවදාල ගුරුදේවෝත්තම ලොකු හාමුදුරන් වහන්සේගේ මৌলিকත්වයෙන් සිදු කරපු ග්‍රන්ථයක් අසිරිමත් කෝට්ටි නැමැති ග්‍රන්ථය ලබා කියලා කිව්වා. මෙන්න මේ ග්‍රන්ථයේ තියෙනවා මේ ඓතිහාසිකත්වය පිළිබඳව විමර්ශනාත්මකව ගත්ත ගුණ කරපු සාධක. විශේෂයෙන්ම මේ සාධක වලදී කතා කරන්නට ඕන තාමත්ම ලෙහෙසි පහසු වගේම අමාරුම කාර්යභාරය තමයි සනත් අබේසේකර මැතිතුමන් මේ සිද්ධ කරන්නේ. ඉතින් එතුමන්ගේ චිත්‍රපට ඔස්සේ අපේ ඓතිහාසිකත්වය, ඓතිහාසික පසුබිම අපේ ඉදිරි පරම්පරාවට ලස්සනට ලබා දෙන්න පුළුවන් හැකියාව ඇති කරගත්තා. අපේ අභිමානය ඉතින් ඒ වූ කාර්යභාරය සිද්ධ කරන්නට මේ සියලු දෙනාටම ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනය මා මේ මොහොතේදී සිද්ධ කරමින් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මේ දැවැන්ත නිර්මාණයක් ඊ තේමා ගීතය ගායනා කරන්න කියන එකට මට ආරාධනා කරා. ඉතින් මම හරි සතුටුයි. කාලකට පස්සේ විශේෂ චිත්‍රපටයක් කියලා මම හිතනවා. මම හිතන සනත් අබේසේකර මහත්මයා හැම වෙලාවකම උත්සාහ කරනවා මේ අර බෞද්ධ සංකල්පයේ සිනමාව ඇතුළට අරගෙන ඉන්න ඔහුගේ පසුගිය සිනමා නිර්මාණ දිහා බලපුවහමත් ඒක අපිට පැහැදිලි. මේකත් ඒ වගේ සිනමා නිර්මාණයක්. මම හිතනවා විශේෂයෙන්ම මේක මේ කාලීන අවශ්‍යතාවයක් කියලා හේතුව අපේ අලුත් පරම්පරාව, වර්තමාන පරම්පරාව අපේ ඉතිහාසයෙන් ටික ටික ඈත් වෙනකොට නිර්මාණයක් කරහා හෝ ඔවුන්ට ඒක ඒත්තු ගන්නන්න පුළුවන් නම්, දන්වන්න පුළුවන් නම් ඒක තමයි වර්තමානයේ සිදුවිය යුතු ප්‍රධානම කාර්යය බවට පත් වෙන්නේ. බෞද්ධ මාධ්‍යාලයත් ආරක්ෂක අමාත්‍යාංශයත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන යලි දකිමු දීඝවාපී ව්‍යාපෘතිය යටතේ ගොඩනැගමින් පවතින ඓතිහාසික අම්පාර දීඝවාපී මහා සෑරදුන්ගේ සෑගර්භයේ ධාතුන් වහන්සේලා සහ පූජාවස්තු නිදන් කිරීමේ පුණ්‍ය මහෝත්සවය එළබෙන ජූලි මාස 14 වෙනිදා සිදු කිරීමට නියමිතයි. එසේ නිදන් කිරීමට නියමිත සර්වඥ ධාතුන් වහන්සේලා සහ පූජාවස්තු සඳහා ඔබට සැදැහැති මූල්‍යමය දායකත්වය ලබා දීමේ හැකියාව පවතිනවා. ඓතිහාසික දීඝවාපී සැරදුන්ගේ ගර්භෙහි ධාතුන් වහන්සේලා සහ පූජා වස්තුන් තැන්පත් කිරීම වෙනුවෙන් ඔබටත් දායක විය හැක. ඒ වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහ කරඬුන් වහන්සේලා පූජා කිරීම වෙනුවෙන් ටිකට් පතක් ලබා ගනිමින් ඒවායේ භාරකාරීත්වය ලබා ගැනීමට ඔබටත් දැන් වාග්ය උදා වී ඇත. ඒ වෙනුවෙන් ටිකට්පත් ලබාගත හැකි ස්ථාන ශ්‍රී සම්බෝධි මහාවිහාරයේ කොළඹ 7 ඓතිහාසික දීඝවාපී පුදබිම. මේ සසර පුරාවට ඔබට අපට ප්‍රතිසංස්කරණය කොට
බුද්ධ ශාසනයට පූජා කිරීමට භාග්‍ය ඇති. දීඝවාපියේ සෑ රදුන් වෙනුවෙන් සැදැහැ සිතින් දායක වන්නේ. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සුසන්දේශ ප්‍රවෘත්ති නිමාවට පත්වෙනවා. අපගේ පසුකිය ප්‍රවෘත්ති නැරඹීම සඳහා ද බුඩිස් ටීවී ෆේස්බුක් පිටුවට සහ ද බුඩිස් ටීවී YouTube නාලිකාවට පිවිසෙන්න. සුබ රාත්‍රියක්. අයුබෝවන්.